IMF සල්ලිවලින් රනිල් මේ දෙමින් සිටින අපාය ඉන්ටවල් එකේ අවසාන කාලය මේක. ඒ නිසා හුවෙන්න එපා. ඒ සල්ලිවලින් රට එයාලම මේ දාපු අගාධයෙන් ගොඩගන්නව වෙනුවට යමක් කරනවා වෙනුවට පරණ පුරුදු නාස්තියට හා ඡන්දෙට දැන් ගෙදරින් ගෙනා වගේ වියදම් කරනවා. රනිල්ලා, ප්‍රේමදාසලා, රාජපක්ෂලා හැමදාම මහජනයාට අයිති දේ නැති කරපු මකබාසිනේ කරපු අය. මම අජිත් කරුණාරත්න, ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක රසායනික ජෛව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. මෙන්න මේ ජනාධිපත්‍යවරණයේදී අපේ ජීවිතයේ පළමු වතාවට ශ්‍රී ලංකාවේ අනාගතය හරිමගට ගේන්න අපට අවස්ථාවක් උදා වෙලා තියෙනවා. රට බංකොලොත් කරපු ඒ පැත්තට මේ පැත්තට පැනපනී නොක්කොම හොරුටික එකට එකතු කරලා ඒ අය පරාජයට පත් කරලා සැබෑ වෙනසක් ඇති කරන්නට අපට අවස්ථාව ලැබී තියෙනවා. මම අජිත සිල්වා හැඩුනේ වැදුනේ තංගල්ල ප්‍රදේශයේ විතරන්දිණී වාඩියේ කියන උඩාගමේ. මම දැනට University of West Georgia වල physics professor කෙනෙක් විදිහට සේවය කරනවා. මම සුරංග දරණරත්න දැනට ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියානාපොලිස් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු වංශයේ මහාචාර්යවරයෙක් විදිහට සේවය කරනවා. අප සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් විදිහට මේ මොහොත වන විට තීරණාත්මක මැතිවරණයක් ඉදිරියට පැමිණ තිබෙනවා. විදේශගතව ජීවත් වන ශ්‍රී ලාංකිකයෙක් විදිහට මට ඉතාම හොඳින් වැටහී ගොස් තිබෙනවා. පසුගිය දශක ගණනාවක් තිස්සේ අප රට පාලනය කරන ලද අදූරදර්ශී සහ දූෂිත දේශපාලඥයන් විසින් රටේ ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය වැනි ශ්‍රේෂ්ඨ ගණනාවක් බරපතල කඩාවැටීමකට ලක් කර තිබෙන බව. ජාතික ජනබලවේගය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙලටත් එහි දූරදර්ශී අදූෂිත නායකත්වයටත් ඒ වටා එක්ව සිටින දේශීය සහ විදේශීය රටට ආදරය කරන උගත් බුද්ධිමත් කණ්ඩායමටත් රට මේ වැටි ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට ඉතා ඉහළ විභවයක් ඇති බව මම තරයේ විශ්වාස කරනවා. මම චාමනී ආරච්චිගේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර තමයි පදිංචි වෙලා ඉන්නේ. මාතෘභූමියෙන් කොයිතරම් දුරින් හිටියත් ඇයි අපිට එහි දේශපාලනයට සාධනීය මැදිහත්වීමක් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මම ගත්තොත් මම දියණියන් තිදෙනෙකුගේ මවක්. මට හිතෙනවා මං වාසනාවන්ත වෙලා තියෙනවා කියලා මගේ දරුවන්ගේ අවශ්‍යතා එයාලා කැමති අයුරින් සපුරලා දෙන්න. හැබැයි සංසන්දනාත්මකව බැලුවොත් ලංකාවේ තමන්ගේ දරුවන්ගේ මූලික අවශ්‍යතා ඉදිරියේ පවා දෙමෝපියන් කොයිතරම්නම් අසරණ වෙනවද? මම ආනන්ද බන්දුලසිරි මානගේ. මම සේවය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සස් ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක ගණිතය සහ සංඛ්‍යානීය අධ්‍යන අංශයේ. අද අපේ රට ලෝකේ රටවල් අතරින් ඉතාමත්ම පහළ තැනකට තමයි වැටිලා තියෙන්නේ. ඒත් එක්කම අපි අද ලෝකේ බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. අපේ රටේ අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් රජයේ අධ්‍යාපනයෙහි කෙරෙහි දක්වන උනන්දුව සහ අවධානය ඉතාමත්ම පහළ මට්ටමක තමයි තියෙන්නේ. මේත් එක්කම අපේ දූ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටි තියෙන බව පේනවා. එසේ වෙතත් මේ රට මේ තත්ත්වයෙන් ගලව ගන්න ඇත්ත උමනාවක් තියෙන එකම කණ්ඩායම ජාතික ජනබලවේගය කියලා තමයි මා විශ්වාස කරන්නේ. අනේවරකම වරකම් නාන් ගෝපාල්රාජ් පෙරියන්නන් நான் அமெரிக்காவில் ஒரு பல்கலைக்கழகத்தில் உயிரியல் ரசாயன பிறையில் பேராசிரியராக உரிமையாற்றுகின்றேன். நான் பிறந்தது கலஹா, கண்டி மாவட்டத்தில் உள்ள கலஹா எனும் சிறிய நகரத்தில். அந்நகரத்தில் எனது ஆரம்ப கல்வியை பெற்று அதன் பின்னர் ஒரு அமெரிக்காவில் வாழ்ந்து வருகிறேன். நீங்கள் என் பின்னால் காண்பது நான் வாழும் இந்த பிரதேசத்துக்குரிய பாலர் பாடசாலையாகும். ஸோ நீங்கள் காணலாம், அது மிகவும் அது உயர்ந்த தரத்தில் உள்ள பாடசாலை. எந்த ஒரு பெற்றோரும் இந்த பாடசாலைக்கு தமது குழந்தையை அனுப்புவதற்கு விரும்புவோம். இங்கு தமது குழந்தையை அனுப்புவதற்கு இங்குள்ள எவருக்கும் உரிமை உண்டு. அதேபோல் நமது நாட்டில் உள்ள பெற்றோருக்கும் தமது குழந்தையை சிறந்த ஒரு பள்ளிக்கூடத்துக்கு அனுப்புவதற்கு விருப்பம் உள்ளது. ஆயினும் எமக்கு அதற்கு வழி இல்லை. எமது குழந்தைகளுக்கான புத்தகம், கோப்பி புத்தகங்களை வாங்குவதற்கு கூட வழி இல்லாமல் நாம் இன்று கொண்டாடுகின்றோம். இதற்கு காரணம் என்ன? சற்று நினைத்து பார்த்தால் அதற்குரிய காரணம் எம்மை மாற்றி மாற்றி ஆட்சி செய்த இந்த இரண்டு கட்சிகளாகும். ஹாய் பவன், மம தேஜன் இலாந்தது செல்வா. அமெரிக்கா எக்ஸாட் ஜனபதி ஜோர்ஜியா பிராந்தே ஒகஸ்டா விஸ்வவித்யாலய்
භෞතික විද්‍යා මහාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා. මම හැතුනේ වැඩුණේ බණ්ඩාරවල ඉතා දුෂ්කර ගමක. ඉතින් ඒ පළාතේ ජනතාව තාමත් ඒ දුෂ්කරතා එහෙමම විඳවනවා. අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන ශේත්‍රයේ දුෂ්කරතා තාමත් ඒ විදිහමයි. කොහොම නමුත් මේ මොහොතේ මම ඉතාමත් අපේක්ෂා සහගතව බලාගෙන ඉන්නවා ශ්‍රී ලංකාවේ පුනරුද්ද යුගයක ආරම්භයක් වෙනුවෙන්. ඒ සඳහා මගේ දායකත්වය, මගේ සහයෝගය, ආධාරය ලබා දීම සඳහා ඉතා ඕනකමින් බලාගෙන ඉන්නවා. මගේ නම තනුජ ලියනගේ. මම පදිංචි වෙලා ඉන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර. මම රැකියාව කරන්නේ Fortune 500 කම්පැනි එකක් වන මොලිනා හෙල්ත් කෙයාහි සීනියර් ප්‍රෝග්‍රෑම් මැනේජර් කෙනෙක් විදිහට. පිටරට පදිංචි වෙලා ඉන්න මම මේ වෙලාවේ ඇයි මගේ රටේ, මගේ මව්බිමේ දේශපාලනය පිළිබඳව මෙතරම් උනන්දු? අවුරුදු 74ක් පුරාවට අපේ රට පාලනය කරපු දේශපාලනඥයින් මේ වෙනකොට අපේ මව්බිම බංගලොත් රාජ්‍යයක් බවට පත් කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට අපේ රටේ පුංචි දුව දරුවන්ට ඔවුන්ගේ අනාගතය අහිමි කරලා තියෙනවා. තරුණ පරපුරට ඔවුන්ගේ හීන අහිමි කරලා තියෙනවා. ඔවුන්ගේ හීන මරා දාලා තියෙනවා. මේකට වග කියන්න ඕනි කවුද? දේශපාලනඥයෝ විතරමද? අපි මේ පාලකයන් පත් කරගන්න ඒ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරපු ඡන්දදායකයොත් මේ වෙනුවෙන් වග කියන්න ඕන කියලා මම හිතනවා. ඉතින් ඔන්න අපිට දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා ඒක නිවැරදි කරගන්න. ආයුබෝවන්. මම විමල් උපේසේකර. ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපලයක්. ඒ නිසා ලෝකෙ කොහේ හිටියත් මම හිතන්නේ මගේ රට උගත් දැහැමි සංකල්පනාවලින් පරිපූර්ණ මිනිස්සු ජීවත් වෙන දියුණු රටක් වෙන්න ඕන කියලා. මගේ නම සෑම් බටුගෙදර. ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවය කරලා මීට අවුරුදු 20 ගණනකට පෙර අපි ඇමරිකාවට ආවා. මේ රටේදී මම රාජ්‍යංශයේ ගුරුවරයෙක් හැටියට අවුරුදු 16ක් වැඩ කරලා දැනට විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ. අපි බොහොම සුවපහසු ජීවිත ගත කරනවා මෙහි. නමුත් අපේ මව්බිමට ශ්‍රී ලංකාවට වෙලා තියෙන නස්පැත්තිය ගැන කල්පනා කරනකොට අපිට පුදුම වේදනාවක්, කම්පාවක් ඇති වෙනවා. පහුගිය දශක කීපය තුළ අපි දන්නවා ප්‍රේමදාසලා, වික්‍රමසිංහලා, රාජපක්ෂලා විවිධ පොරොන්දු දෙමින් බලයට ආවා. නමුත් මොකද වෙලා තියෙන්නේ? අපිට මොකද්ද දැන් තියෙන රට? ජන ජීවිතයේ දිගටම පිරිහුණා. රට බංකොලොත් වුණා. මේ පාර අවංක නායකත්වයක් ඇති රට නිවැරදි දිශාවට නව පුනරුදයකට ගෙනියන්න පුළුවන් කණ්ඩායමක් බලයට ගැනීම අපි හැමෝගෙම යුතුකම. මගේ නම කීර්ති සෙනවිරත්න. මම ෆ්ලොරිඩා A&M විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් විදිහට වැඩ කරනවා. මේ රට මේ වෙනකොට එක්තරා සුවිශේෂී සංවිස්ථානයකට ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි එළඹෙන සැප්තැම්බර් 21 වෙනිදා අපේ රටේ ජනතාවට අවස්ථාවක් තියෙනවා රටේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගන්න. රටේ ජනතාව ඉන්නේ අසතුටේ. මේ තත්ත්වය වෙනස් කරන්නට අපට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් අනුරකුමාර දිසානායක මහත්මයා ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ඔහුව ජනාධිපති ධුරයට පත් කරලා මේ කැඩිලා බිඳිලා තියෙන පද්ධතිය සිස්ටම් එක හදාගෙන අපේ රට මීට වඩා ඉතාමත් හොඳ තැනකට ගෙනියන්නට ඔහුට අවස්ථාව ලබා දෙමු. මම රොයිනා සිල්වා, ජීවත් වෙන ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ. මම වැඩ කරන්නේ වෛද්‍ය විද්‍යාලයක සීනියර් ඩේටාබේස් ඇඩ්මිනිස්ට්‍රේටර් විදියට. අපේ රට බංකොලොත් වෙනකම් දේශපාලඥයෝ මහජන මුදල් වංචා කරා, දූෂණය කරා, නාස්ති කරා. අපි ඒක නවත්තන්න ඕනි මේ සැරේ ජනාධිපතිවරණේ පළවෙනි පියවර විදියට අනුරකුමාර දිසානායකට ඡන්දය දෙමු. அனைவருக்கும் வணக்கம். எனது பெயர் பிரேம்நாத். நானும் உங்களை போலவே ஏதாவது ஒரு விஷயத்தில் சாதிக்கணும் அப்படிங்கிற ஒரு பெரிய ஒரு எதிர்பார்ப்போட மலையகத்தில் பிறந்து மலையகத்தில் வளர்ந்து இப்போது மலையகத்திலே நான் வாழ்ந்து கொண்டிருக்கிறேன். எல்லாரையும் போலவே எனக்கும் நிறைய எதிர்பார்ப்புகள் இருக்குது. வாழ்க்கையில் சாதிக்கணும், முன்னேறணும் அப்படின்னு சொல்லிட்டு எவ்வளோ தான் நாம் கஷ்டப்பட்டு உழைச்சாலும் நம்மளால் ஒரு குறிப்பிட்ட ஒரு எல்லைக்கு அப்பால் நம்மளால் போக முடியாத ஒரு சூழ்நிலையில் நாம் இப்போ இருக்கிறோம். அதுக்கு காரணம் என்னன்னு சொல்லி சொன்னால் நம்மளுடைய இந்த அரசியல். இது சாதாரணமாக அரசியல் தானே அப்படின்னு சொல்லிட்டு நம்மளால் கடந்து போயிட முடியாது. ஏன்னா
அன்றாட வாழ்க்கையில் நம்மளோட எல்லா விஷயத்துலேயுமே இந்த அரசியல் வந்து ஒரு அங்கமாக இருக்குது. ஸோ அதனால் இதை நம்ம சாதாரணமாக கடந்து போயிடக்கூடாது. சுதந்திரம் பெற்று சுமார் 70 வருடங்கள் கடந்த பிறகும் இன்னமும் நாம் அதே நிலைமையில் அதே இடத்துல தான் இருக்கோம் அப்படிங்கிறத நினைக்கிறப்ப உண்மைக்குமே மாற்றம் நடக்கவில்லையா, அல்லது மாற்றத்துக்கான முயற்சியை நாம் எடுக்கவில்லையா அப்படிங்கிற ஒரு கேள்வி ஒன்று வருது. ஐ பவன், மகே நாம தரந்துருவான தூங்கு. மா மூலிக அத்தியாபனை லபானே அனுராதபுரம் மத்திய வித்யாலய. மகே பிரதம உபாதிய கொழம்பு விஸ்வவித்யாலயனு. மகே ஆச்சார உபாதிய அயர்லாந்தே மான்ஸ்டர் தாக்ஷணிக விஸ்வவித்யாலயனு ததாரம் லபனோம். மம மே வன விட்டு அயர்லாந்தே தொருத்துரு ஹா சன்வேதன தாக்ஷண ஆசிரித பரீட்சணாகாரயக ஜேஷ்ட பரீட்சக லெச கட்டயத்து கரணும். அது அப்பே ரட தேசபாலனமய ஆர்த்திக ஹா சாமாஜிக வசயன் எக்தரா தீர்ணாத்மக மோகத்தக அவிலா திபினோம். மே தத்துவட ரட அத தேமு தூஷித பாலண்ட வகக்கிவ யுத்து சியலு தினா எக்வார பராஜய கொட அலுத் நாயகத்வயகட சஹ சுதுசுகம் ரசகின் யுத் கண்டாயமகட ரட பார தீமட அவஸ்தாவக் லபீ திபினோம். මේ කණ්ඩායම වෙන කවුරුත් නෙමෙයි අනුරු කුමාර දිසානායක සහෝදරයා නායකත්වයේ දෙන ජාතික ජන බලවේගයේ කණ්ඩායමයි. මම ප්‍රියංගා රාමනායක ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වරින්දන් තමයි මම සම්බන්ධ වෙන්නේ. මගේ වෘත්තියත් එක්ක මම විශේෂයෙන් දකින දෙයක් තමයි අපේ රටේ තාරුණ්‍ය බුරුතු පිටින් ඔස්ට්‍රේලියාව ඇතුළු වෙනත් රටවල් වලට සංක්‍රමණය වෙන්න පටන්ගෙන ඇති බව. ඒ කියන්නේ අපේ රටේ තරුණ පරපුරට එයාලගේ අනාගතය පිළිබඳ අවදානම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එවැනි වාතාවරණයක් තුළ අපේ රට දේශපාලනික සහ ආර්ථික අතින් ස්ථාවරයි කියලා රටේ මහජනතාව නොමග යවන්න අපේ රටේ විධායකය, ඒ වගේම ව්‍යවස්ථාදායකය විවිධ තුරුම්පු පාවිච්චි කරමින් ඉන්න බව පේනවා. මේ සුදුරෙදි හොරුන්ගේ සාදය හමාර කරන්න සුබ නැකතක් ඔන්න උදා වෙනවා එළඹෙන සැප්තැම්බර් 21 වෙනි දින. මම සුමිත් දොළවීර ඇමරිකාවේ ජෝර්ජියා ස්ටේට් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ සේවය කරනවා. මම ඉගෙන ගත්තේ වැතර මහවිද්‍යාලයේ පණිපිටි ධනපාල විද්‍යාලයේ හා පුණ විශ්වවිද්‍යාලයෙන් එන් හැදුනේ වැඩුණි පොල්ගස්සුවේ සීමලාගොඩ. විදේශක ජීවත්වුවත් මාගේ රටේ දියුණුව සෑම විටම අපේක්ෂා කරනවා. අප රට බංකොලොත් කරපු දූෂිත අවස්ථාවාදී හා අදූරදර්ශී දේශපාලකයන්ගෙන් රට බේරාගෙන නැවත රට ගොඩනැගීම සඳහා සුදුසු ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ සුවිශේෂ අවස්ථාව සැප්තැම්බර් 21 වෙනිදා අපට ලැබී තිබෙනවා. ඒ සඳහා රට දියුණු කිරීමේ සැබෑ වුමනාව, හැකියාව සහ පැහැදිලි දර්ශනයක් සහිතව නවීන තාක්ෂණය, විද්‍යාව සහ පර්යේෂණ මත පදනම් වූ සමස්ත ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇති කණ්ඩායමක් සහිත බුද්ධිමත් නායකත්වයක් තෝරාගත යුතුයි මා විශ්වාස කරනවා. එලෙසම සුදුසාට සුදුසුතැන ලබා දෙමින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සරිලන අධිෂ්ඨානයක්, කැපකිරීමක් හා හැකියාවක් ඇති ප්‍රතිපත්තිකරුක කණ්ඩායමක් සහිත නායකත්වයක් තෝරාගත යුතුයි මා සැබවින් විශ්වාස කරයි. ඒ සඳහා සිටින සුදුසුම සහ එකම කණ්ඩායම අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි NPP එකයි, නැතහොත් මාලිමාවයි. මගේ නම චන්ද්‍රතිලකා ලියනගේ. මගේ මහත්තයා චන්ද්‍රපාල ලියනාරච්චි. අපි දෙන්න ජීවත් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. අවුරුදු 30කටත් වැඩි කාලයක්. අපි දෙන්නම වෘත්තියෙන් භෞතික චිකිත්සකවලු. අපි ඇමරිකාවේ ජීවත් වුණාට හිත රැඳිලා තියෙන්නේ ලාංකික සංස්කෘතියත් එක්ක අපේ රට බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙලා. අද ජාතික ජන බලවේගය ලෙසින් පෙරට එන අපේ රට බේරා ගැනීමෙහි අවංක චේතනාවක යෙදී සිටින අයුරු දකින විට අපට ඇතිවෙන්නේ පුදුම සන්තෝෂයක්. නායක අනුර කුමාර දිසානායක සොහොයුරන් ප්‍රමුඛ සියලුම සහෝදර සහෝදරියන්ට අපි ඒ වෙනුවෙන් උපරිම සහයෝගය දෙමු. මම සංජය අබේසිරි ගුණවර්ධන. මම දැනට ඇමරිකා එක්සත් ජනපදයේ ඔහයෝ ප්‍රාන්තයේ කෙන්ට් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ජීව රසායන විද්‍යාව පිළිබඳව සබැඳි මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනවා. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ 20 වසරකට අධික ඉගැන්වීම් හා භෞතික ජීව විද්‍යා, ජීව රසායන විද්‍යා, අණුක ජීව විද්‍යා, පර්යේෂණ කටයුතුවල නිරත වී මාලද අධ්‍යක්ෂක නිසාම ශ්‍රී ලංකාවේ විද්‍යා
හා තාක්ෂණ අධ්‍යාපනය විශාල පරිවර්තනයකට භාජනය විය යුතු බව මම තදින්ම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනයත් පර්යේෂණ කටයුතු සඳහා මගේ බලාපොරොත්තුවන් හා අභිලාෂයන් ඉෂ්ට සිද්ධ කරගත හැක්කේ ජාතික ජනි බලවේගයේ ප්‍රතිපත්ති මගින්ම පමණක් බව මම තරයේම විශ්වාස කරනවා. මගේ නම අශෝකා ජයලත්. මම අවුරුදු 32ක් තිස්සේ දැන් ජීවත් වෙන්නේ කැනඩාවේ මිසිසාංග කියන නගරයේ. ඇත්තටම මං ඉපදුනේ මාත දිස්ත්‍රික්කේ දෙනගම කියන ගමේ. මම කැනඩාවට එනකල් දැනගෙන හිටියේ නෑ කාන්තාවක් හැටියට ආරක්ෂාවක්, ගෞරවයක් සහ ස්වාධීනත්වයක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් තැනක් මේ ලෝකේ තියෙනවා කියලා. අපේ පවුලේ කාන්තාවන් හැටියට මමත් මගේ දුවත් දෙන්න ඉතාමත් ගෞරවණීයව ආරක්ෂිතව මේ රටේ ජීවත් වෙනවා. කාන්තා ප්‍රශ්න ඉදිරියේදී ඉතාමත්ම සංවේදී මම හැමතිස්සෙම සංසන්දනාත්මක බලා ඉන්නවා. අපේ රටේ පාලක පක්ෂය කොහොමද කාන්තාවන් සම්බන්ධව තීන්දුව తీරන ගන්නේ, එයාලා කොහොමද කාන්තාවන්ට සලකන්නේ කියලා. ඒ හැම පක්ෂයක් දිහාම පරීක්ෂාකාරියව බැලුවහම මම තේරුම්ගත් දෙයක් තමයි මාලිමාවේ මහාත්ම දේශපාලන විනය සහ එයාලා කාන්තාවන්ට සලකන හැටි. ඒක නිසා අපිට බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් මාලිමාව බලයට આવොත් එයාලට පුළුවන් සෑම දෙයක්ම එයාලා කාන්තාව වෙනුවෙන් ඉෂ්ට කරයි කියලා. මම සිසිරිය දිරිපුලිගේ විදේශගත ශ්‍රී ලාංකිකයෙක්. මම දැනට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් වල ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ මහාචාර්යවරයෙක් හැටියට කටයුතු කරනවා. දශක 7කට වැඩි කාලයක් තිස්සේ අපේ රටේ දේශපාලකයන් විසින් අපයෝජනය කරලා පරිහානියට පත් කළ අපේ මව් රට නැවත ගොඩනැගීමේ බාර දුර කාර්යයට මමත් කාලයක් තිස්සේ උර දෙමින් සහයෝගී දෙමින් ඉන්නවා. අපේ ඉතිහාසයේ මීට කලින් කිසිම දවසක නොලැබුණු අන්දමේ භාග්‍ය සම්පන්න අවස්ථාවක් දැන් අපිට ලැබිලා තියෙනවා. මේ පරිහානියට පත් වුණු දේශපාලකයන් විසින් පරිහානියට පත් කළ අපේ රට නැවත ගොඩනැගීමට, රටේ ආර්ථික දේශපාලන සමාජීය පුනරුදයක් දැකීමට බලාපොරොත්තුවක් අපිට ලැබිලා තියෙනවා. ගෙනම අනුර හේවාගම මම පදිංචිය දැනට ඇමරිකාවේ චිගන් ප්‍රාන්තේ ඇන්නාබවල. මගේ බෑග්‍රවුන්ඩ් එක ගත්තොත් මම ලංකාවේ පංගම කළුතර, ඊට පස්සේ ලංකාවේ අධ්‍යාපනය ලැබල උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට ආව බයෝකෙමිස්ට්‍රි මොලිකුල බයෝලොජි ආචාර්ය උපාධිය සඳහා. ඊට පස්සේ මම අවුරුදු 20කට කිට්ටු වෙන කාලයක් බයෝමෙඩිකල් රිසර්ච් ඉන්වෙස්ටිගේට් කෙනෙක් කෙනෙක් විදියට වැඩි කරා යුනිවර්සිටි ඔෆ් මිචිගන් වල. දැන් මම ඩිට්‍රොයිට් පබ්ලික් ස්කූල් කොමියුනිටි ඩිස්ත්‍රික් එකේ උගන්වනවා කෙමිස්ට්‍රි ඇන්ඩ් ඇර්ත් ඇන්ඩ් ස්පේස් සයන්සස්. ඉතින් මම මේ අවස්ථාවේදී කියන්න කැමති මම ඇයි අනිල් කුමාර දිසානායක ලංකාවේ හොඳම ජනාධිපති ධුරක කැන්ඩිඩේට් විදියට සැලකන්නේ ඇයි කියන එක අපිත් ලංකා සිහින දකින්න ලංකාව දිනු රටක් වෙයි. ඉතින් ඒ අතර පළවෙනි කාරණේ මම දකින්නේ අනුර කුමාර දිසානායක ඉතාම බුද්ධිමත් ජවසම්පන්න විශ්ලේෂණාත්මක කෙනෙක් විදිහට. මම සවත්. මම අවුරුදු 35ක පමණ කාලයක් උතුරු ඩෙන්මාර්කයේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෙක්. අවුරුදු 20ක පමණ කාලයක් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකලාපයන් ගැන විමසිල්ලෙන් සහ උනන්දුවෙන් පසුව සිටින මම අතීතයේදී සම්මත දක්ෂිණාංශ දේශපාලන පක්ෂයකට පාරම්පරිකව අනුග්‍රහය දැක්වූ කෙනෙක්. අප රටේ ආර්ථික ස්ථාවරත්වය පුනරුත්ථාපනය කිරීම ඡන්ද ව්‍යාපාරයේ ප්‍රධානම තේමාව විය යුතු වූවත් රටක විනය නීතිය සහ මනුෂ්‍යත්වය රටක හදවතයි කියා මා විශ්වාස කරනවා. ජාතික ජන බලවේගය මේ වෙනුවෙන් ඇප කැප වී ඇති බව ඔවුන් විසින් කළ විවිධ ප්‍රකාශන සාකච්ඡා සහ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පවා පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. විශ්වාස කරනවා රට දියුණු කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපේ රටේ තියෙන දැනට පවතින දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුමයි. මොකද ලෝකේ කිසිම රටක් මම දැකලා නැහැ දූෂිතයන්, එහෙම නැත්නම් දූෂණයෙන් පිරි දේශපාලකයන් විසින් ගොඩනගලා තියෙනවා. මම සංජය දිරිසිංහ. මම දැනට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ තොරතුරු තාක්ෂණ ආයතනයක ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වශයෙන් සේවය කරනවා.
පසුගේ දශක දෙකකට ආසන්න මගේ සේවා කාලය ඇතුළත මම ලෝකයේ විවිධ රටවල් සහ ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් සමග වැඩකිරීමේ අවස්ථාව මට ලැබුණා. ඒ අතරින් මම දැකපු දෙයක් තමයි රටවල් එහෙම නැත්නම් ඒ සමාගම් වල දියුණුවට ප්‍රධාන වශයෙන් මූලික වන කාරණා තුනක් තියෙනවා. පළවෙනි කාරණය තමයි රටේ නීති එහෙම නැත්නම් එම ආයතනයේ නීති පද්ධතිය සාර්ථකව සහ සාධාරණව ක්‍රියාත්මක වෙනවද කියන එක. දෙවෙනි කාරණේ තමයි ඒ රටේ තියෙන ස්වභාවික සම්පත් සහ මානව සම්පත් කොපමණ ප්‍රමාණයක් තියෙනවද, කොහොමද ඒවා ආර්ථිකයට ගැලපෙන විදිහට සකස් කරලා තියෙන්නේ කියන එක. තුන්වෙනි කාරණේ, ඒ වගේම වැදගත්ම කාරණේ මම දෙකමු දේ තමයි ඒ රටේ දූරදර්ශී නායකත්වයක්, විශේෂයෙන්ම දූෂණයෙන් තොර නායකත්වයක් ඒ හැම රටකම එහෙම නැත්නම් ඒ හැම ආයතනයකම මට දැක ගන්න පුළුවන් වුණා. මම පළමුව කිය යුත්තේ අපි ඇමරිකාවේ වාසය කළා, අපි වැඩිම ආදරය කරන රට අපේ මව් රට ශ්‍රී ලංකාව. කාලයක් ආර්ථික මට්ටමේ හොඳ තත්ත්වයක තිබුණු අපේ රට අද තියෙන තැන දැක්කා. විශේෂයෙන් අපි අහිංසක මිනිසුන් විඳින වේදනාව දැක්කා. ඔයාලට වගේම ලොකු වේදනාවක් අපටත් තියෙනවා. අපි බහුතරයක් දන්නවා මේකට වග කිය යුත්තේ කවුරුන්ද කියන. කිසිම දැනීමක් නැති, කිසිම වැදගත්කමක් නැති දූෂිතව රටක් පාන එක්ලාම රටට වැදේ තේරුම් ගැනීමට අපේ රට උදාහරණයක්. නමුත් රටේ වාසනාවකට මේ වෙන විට රටේ බහුතර ජනතාවට හොඳටම පැහැදිලි මේ කේද වාචයෙන් රට බේරා ගන්න පුළුවන් අවංක කැපීමක් තියෙන, උපරිම දක්ෂතාවයක් තියෙන, ඒ සඳහා අවංක ඕනෑකමක් තියෙන රට ජනතාවට අවංකම ආදය කරන පිරිස කවුද කියලා. ඒ වෙන කවුරුත් නෙමෙයි ජාතික ජන බලවේග. එහෙම නැත්නම් මාලිමා. කිසිම දූෂිතයක් නැති ටීම් එක මාලිමා. එවගේම ඔබ නොදකින විශාල පේස දේශීයවද විදේශීයවද ජාති ජනබලවේගයේ ජයග්‍රහණය සඳහා කැපවී ක්‍රියා කරනවා. මගේ නම ඩියාබේ ගුණවර්ධන, මට යාළුවෝ කියන ඩියාබේ කියලා. මම විතරන්දින ගමේ උපත ලබා දැනට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ඉංජිනේරුවරයෙක් වශයෙන් සේවය කරනවා. මම අද කතා කරන්නේ සැප්තැම්බර් 21 වෙනිදා පවතින ජනාධිපතිවරණයේ සම්බන්ධ. ඔබ අපි කවුරුත් දන්නවා අපේ රට දිලුදු බයෙන් දිලුදු බවට පත් වෙලා අවසානයි. අපේ බලාපොරොත්තු සේරම සුන් වෙලා අවසානයි. අපේ අනාගත පරපුරට කිසිම දෙයක් නැති වෙන තත්ත්වයක අපි පත් කළ අවසානයි. අපි දන්නවා මොකද මේකට හේතුව. මෙතෙක් කල මේ අපේ රට පාලනය කරන මේ දූෂිත නායකයා අපිට බොරු පොරොන්දු දී අපේ වටිනා ඡන්දෙ ලබාගෙන ඡන්දෙන් පස්සේ පාලනය ගත්තට පස්සේ අපේ තියෙන සල්ලි සේරම පුරා අවසානයේ මුළු අපේ රට සම්පූර්ණයෙන්ම අගාධයට පත් කළා කියලා. වගකීමක් ගන්න පුළුවන්. දූෂණයෙන් තොර මත මොලයක් තියෙන නායකෙක් අපිට ආදරය කරන නායකෙක් අපි පත් කරා. ඒකට දැනට ඉන්න සුදුම සුදුසු පුද්ගලයා තමයි අනුර කුමාර සහෝදරයා. මේ අවස්ථාවේදී ඇත්තෙන්ම අපි කතා කරන්න ඉදලා ඉන්නේ ශ්‍රී ලංකාවේ මෑතකදී පැවැත්වෙන ජනාධිපතිවරණය පිළිබඳව. ඉතාම වැදගත් මැතිවරණයක්. මගේ නම සාලිය පෙරේරා. මම දැනට කැනඩාවේ සොලිසිටර් සහ බැරිස්ටරෙක් වශයෙන් කටයුතු කරනවා. එම නිසා විශේෂයෙන් අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබට ලැබෙන මෙම මූලික අයිතිවාසිකම ඡන්දය පාවිච්චි කිරීම ඉතාම මැනවින් බුද්ධියෙන් යුතුව පාවිච්චි කරන්න. ඔබට මේ තෝරා ගැනීම පිළිබඳ ලොකු ගැටලුවක් මේ අවස්ථාවේදී නැහැ කියලා මම විශ්වාස කරනවා. මොකද එක පැත්තකින් ඉන්නවා ජාතික ජන බලවේගය, ඔවුන්ට පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා, ඔවුන් ඉතාම සංවිධානාත්මක පිරිසක්, ඔවුන්ගේ රාජකාරිය පිළිබඳව ඔවුන්ට හොඳ දැක්මක් තියෙනවා, කළ යුත්තේ කුමක්ද යන්න රට ගෙන යතු මාර්ගය පිළිබඳව ඔවුන්ට දැක්මක් තියෙනවා. අපි තාම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේදී බුද්ධිමත්ව තීරණය කරන්න මේ රටේ මේති පැටලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් තියෙන ජාතික ජන බලවේගය වෙනුවෙන් තමන්ගේ බුද්ධිමත් ඡන්දය පාවිච්චි කරලා මේ රට සුමගට, ඒ කියන්නේ නියම මාර්ගයට යොමු කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්න කිය. මම උපුල් විජයන්ත. මම පුලින්ම පුනර්ජනන බලශක්ති නිෂ්පාදන කළම විදියට එක්සත් ජනපදයේ ඇමරිකා එක්සත් ජනපදයේ පුද්ගලංශයේ සේවය කළා. ඉන් පස්සේ මම භෞතික රසායන විද්‍යාවේ මහාචාර්යවරයෙක් ලෙස එක්සත් ජනපදයේ පොදු විශ්වවිද්‍යාලයේ එකක කෙනෙකුවන් top 1 in top 10 අවුරුදු 5 15 වරක් විතර සේවය කළා.
දැන් මම එක්සත්‍රාධානීම තවත් විශ්වවිද්‍යාලයක බලශක්ති අංශයේ අංශ ප්‍රධානීම නැත්නම් අධ්‍යක්ෂක ලෙස අවුරුදු 2කමාරක් පමණ සේවය කරනවා. පළවෙනි ශ්‍රේණියේ සිට උපාධිය සහ පශ්චාත් උපාධි දක්වා මම අධ්‍යාපන ලැබී ලංකාවේ වැඩ කරන ජනතාවගේ බදු බදන්වල. එදාස් අධ්‍යාපනය නොලැබුණ නම් බොහෝ දුරට අදමම ඉන්න තැන ධර්ම තනතුරු ලැබෙන සමාජයේ පිළිගැනීම නොලැබෙන්නට ඉඩ තිබුණා. සිල්ව ලාංකිකයින් අද ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. ඉතාම පැහැදිලි අපේ රට මේ ධර්ම අගාධයෙන් ගොඩගන්න අවශ්‍ය මාර්ගය දැනටමත් විවෘත වෙලා තියෙනවා කියලා. ජාතික ජනබල වේගයේ මේ පුරවන ලංකා දේශපාලන සෑහෙන කාලයක් තිස්සේ අඩුපාඩු වෙලා තිබුණ අවස්ථාවක්. විද්‍යාත්මකව සහ සමාජීයව ගත්තාම ඒක සිද්ධිය යුතුම ක්‍රියාදාමයක්. අපි කියනවා ඒක නැචරල් ප්‍රොසෙස් එකක් කියලා. ඒක හරියට අපි රසායන විද්‍යාවේදී ඉගෙන ගන්න ලෙචට්ලිය ප්‍රින්සිපල් එක වගේමයි. ජාතික ජනබල වේගයේ දේශපාලන දැක්ම ඒ අංශවල සුදුසු ප්‍රතිපත්ති සමුදාය සැහෙන කාලයක් තිස්සේ පවත්වාගෙන යන දේශපාලන ශික්ෂණය නිපුණත්වය අවස්ථාව සුදු ක්‍රියාකලාපයන් සහ කතිකත්වය තුරු දක්වන නුවණ සහ ඔවුන්ගේ ක්‍රියා ප්‍රතිපාටියට අහලකින්වත් සම කළ හැකි දේශපාලන ව්‍යාපාරක් හෝ පක්ෂයක් දැන් ලංකාවේ නැහැ. සැප්තැම්බර් 27 දිනට එදී තිබෙන ජනාධිපතිවරණය සීම ලාංකිකයින්ට ඓතිහාසික අවස්ථාවක්. ඉතිහාසයේ පළමු වතාවට ලාංකිකයින්ට අවස්ථාවක් ලැබී තිබෙනවා ජනතාවගේ සැබෑ ජනාධිපතිවරයෙක් ලෙස ජාතික ජනබල බලවේගයේ නායක අනුර කුමාර විසාරද මහතා පත් කරගන්න. ඔබ ඔබේ නිතාම ආදරයෙන් ගෞරවයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒ ඓතිහාසික අවස්ථාව ඉවත්වන්න එපා. මාලිමාවට ඔබේ වටිනා ඡන්දය දෙන්න. අපේ රට වැටී තිබෙන අඳුරු අගාධයෙන් කොටගන්න පළමු පියවර තමයි. බොහොම ස්තුතියි.